දවසක් යවලනේ මම ඔයාලට ප්‍රශ්නයක් අහලා දුන්නා මේ ලෝකෙ තියෙන වටිනාකමේ වැඩිම දේ මොකක්ද කියලා. හැබැයි මේ ලෝකෙ තියෙන වටිනාකමේ වැඩිම දේවල් වලට අගයක් කියන්න බෑ. ඒකේ මිලක් නියම කරන්න බෑ. ඉතින් ඒකින්ද මම ඇහැරුවේ සල්ලි වලින් මයින්ඩ් කරලා මේ ලෝකෙ තියෙන වටිනාම දේ මොකක්ද කියලා. ඉතින් මොකක්ද මේ ලෝකෙ තියෙන වටිනාම දේ? මේ ලෝකෙ තියෙන සම්පූර්ණ සල්ලි වල එකතුව බැලුවොත් ඔයාලට ත්‍රිලියන පහක වටිනාකමක් දෙන්න පුළුවන්. ඒ වගේම ඇමරිකාව වගේ රටේ තියෙන භෞතිකව ගත්තාම සම්පූර්ණ රටේ වටිනාකම ගත්තොත් ඩොලර් ත්‍රිලියන 220ක් වෙනවා. ඊට අදාළ වටිනා දෙයක් තියෙනවද? ඔව්. ඒ ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් මොකද්ද කියන විදිහට මේ ලෝකෙ තියෙන වටිනාම දේ? මේ ලෝකෙ තියෙන වටිනාම දේ තමයි ඇන්ටිමැටර්. ඒකට එහෙම කියන්නේ ඒක හදන්න යන වියදම් බැලුවොත් 1999 දී NASA ආයතනයෙන් කියලා තියෙනවා ඇන්ටිමැටර් ග්‍රෑම් එකක් හදන්න ඩොලර් ත්‍රිලියන 65ක් වියදම් වෙනවා කියලා. ඉතින් ඩොලර් ත්‍රිලියන 65ක් වටින්න ඇයි මේක? ඉතින් මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේක ගැන කිව්වොත් විශ්ව ආරම්භයේදී ඇන්ටිමැටර් සුරුවචයනොත් මැටර්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් හඳුන්වන පදාර්ථය මේ විශ්වය ඇති තරම් තිබිලා තියෙනවා. නමුත් මේ ඉතුරු වෙලා තියෙන්නේ මැටර්. එහෙම නැත්නම් පදාර්ථයේ විතරයි. ඉතින් මොකක් ලෝකෙන් කරන්න පුළුවන්? ඒ උත්තර ගන්නක් පිළිබඳව ලොකුම එකක් හදන්නේ. මැටර් එකක් සහ ඇන්ටිමැටර් එකක් අතර වෙනසක් බලමු. මැටර් එකක් සාමාන්‍ය අපි දන්නවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන වගේ දේවල් එක්කලා තමයි හැදිලා තියෙන්නේ. ඒකෙන් තමයි පදාර්ථය හැදෙන්නේ. ඒත් ඇන්ටිමැටර් එකේ තියෙන්නේ මේ හැම එකකටම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. ඒ කියන්නේ ඒක තියෙනවා ඇන්ටි න්‍යූට්‍රෝන, ඇන්ටි ප්‍රෝටෝන සහ පොසිට්‍රෝන. ඒ කියන්නේ අතර තියෙන න්‍යූට්‍රෝන, ඇන්ටි ප්‍රෝටෝන සහ පොසිට්‍රෝන තමයි වගේ තරංග වෙලා තියෙන්නේ. ඇන්ටිමැටර් අංශුවක් සහ මැටර් අංශුවක් එකට එකතු වුණොත් මොකද වෙන්නේ? ඒ දෙක එකතු වුණාම අපිට පුළුවන් ඒ දෙකේ තියෙන සම්පූර්ණ පදාර්ථය 100%ක් ශක්තිය බවට පත් කරන්න. මොකක්ද මේ කියන්නේ? අපි සාමාන්‍යයෙන් ගෑස් එකේ ශක්තිය පාවිච්චි කරොත් අපිට පුළුවන් මේ පදාර්ථයේ 100%ක විතර වගේ කොටසක් තමයි ශක්තියක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වුණාට ඇන්ටිමැටර් එකක් සහ මැටර් එකක ග්‍රෑම් එකක් අපි සම්පූර්ණ ශක්තිය බවට පත් කරොත් ඉතින් අපිට 100%ක ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇන්ටි න්‍යූට්‍රෝන ග්‍රෑම් එකකින් අපිට පුළුවන් ප්‍රයක් දක්වා මෙගාවොට් 25,000ක් ශක්තියක් ලබා ගන්න. ඉතින් ගොඩක් වටිනවා. අන්න ඒක තමයි මේකේ මේ තරම් වටිනාකමක් තියෙන්නේ. ඒ කියන්නේ මේක හරියට ගොඩක් පිළිමක් යනවා. ඒක තමයි අපිට ඩොලර් ත්‍රිලියන 65ක වටිනාකමක් මේකට දීලා තියෙන්නේ. මීට වඩා වටිනාකමක් තියෙනවා. ඔව් තියෙනවා. ඒ තමයි ජීව ගෝලය. එහෙමත් නැත්නම් බයෝස්පියර්. මේකට වටිනාකමක් දෙන්න පුළුවන්. ඔව්. ඩොලර් ක්වාඩ්‍රිලියන 300ක් ලෙස මෙහි වටිනාකම ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ දැනට පවතින ජීව ගෝලය හා සමාන එකක්. කෘතිමව අපි නිර්මාණය කරන්න ගියොත් ඔය වගේ වේදමක් යනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ ලෝකෙ තියෙන වටිනාකමෙන් වැඩිම දේ, ඒ කියන්නේ සාහිත්‍යයෙන් මයින්ඩ් කරලා ලෝකෙ වටිනාකමෙන් වැඩිම දේ මොකද්ද කියලා දැනගන්න ඇති. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔයාලා මොකක් හරි අලුතෙන් ටොපික් එකක් ගැන කතා කරන්න ඕන නම් ඒකම කමෙන්ට් කරන්න.